අපි ගෙදර කවුරුවර මියගියොත් නේද ඉස්පිරිතාලේ ඉඳන් ශරීරය ගෙදරට ගේන වෙලාවට අපි හයියෙන් අඬනවා නේද තව දවස් කීපයක් යනකොට ඒක ප්‍රමාණිකුල අඩුවේ මිය යනවා හත්වෙනි හත් දවසේ දාණය වෙනකොට ඥාතීන් හිත මිත්‍රාදීන් ඔක්කොම එකතු වෙලා සතුට සාමිච්චියෙන් විසිර යනවා ඒ සංස්කෘතිය ඇතුළේ ඒ මිය යාම යම් සමණයට පත් කරගත හැකි මානසිකත්වයක් ඇති වෙනවා හැබැයි එය Hindu ආගම ඇතුළේ ඉස්ලාම් ධර්මය ඇතුළේ කතෝලික ධර්මය ඇතුළේ මේ ඔක්කොම ඇතුළේ තිබෙන මේ සාමාන්‍ය සමනය කිරීම පිළිබඳව කටකාවත තිබෙනවා. හැබැයි අතුරුදහන් වීම එසේ නෙවෙයි. අතුරුදහන් වීම නිරන්තරයෙන් කිසි කෙනෙක් සූදානම් නැහැ. තමන්ගේ දරුවා හෝ තමන්ගේ ස්වාමියා කිසි අම්මා කෙනෙක් සූදානම් නැහැ. තමන්ගේ දරුවා හෝ තමන්ගේ ස්වාමියා මිය ගියපු බව පිළිගන්න. ඒක ස්වභාවිකයි. ඒ නිසා නිරන්තරයෙන් එය බලාගෙන ඉන්නේ. ඒ දරුවා තමන්ගේ ස්වාමියා කොයි වෙලාවේ නේද වැටීම පැනලා තමන්ගේ ගෙදරට ඇතුළත් වෙයිද කියලා බලාපොරොත්තුකින් ජීවත් වෙනවා. ඒක මා දන්නවා. මගේ දෙමව්පියද එහෙම ජීවත් වුණා. අපි දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ අතුරුදහන් වූවන්ගේ ඛේද වාචකේ. ඒ බිරින්දෑවරුන්ට ඒ අම්මලාට තමගේ දරුවාට සිද්ධ වුණේ කුමක්ද? තමගේ ස්වාමියාට සිද්ධ වුණේ කුමක්ද කියලා දැනගැනීමේ යුක්තිසහගත අයිතියක් නැද්ද? අපි තවත් පිළිගත යුතුද? අම්මලා සහෝදරයන් තමන් මේ මියගිය ස්වාම පුරුෂයාගේ ඡායාරූපය අරගෙන තමගේ මියගිය දරුවාගේ ඡායාරූපය අරගෙන හන්දි ගානේ උද්ඝෝෂණය කරන ඡායාරූප ඔසවාගෙන ඉන්න ඡායාරූප ඕනතරම් අපි දකිමින් තිබෙනවා මා හිතන්නේ මේ ප්‍රශ්නේ අපි අවසන් කළ යුතු නැද්ද මේකෙන් මා කියන්න හදන්නේ අන් කවරක්වත් නෙවෙයි මේ සෑම ව්‍යසනයකදීම ප්‍රධානම වින්දිතයා කාන්තාව breaking.lk